මන් දන්න කෙනෙකින්වා සුසුම්නාව කැඩිච්චෙක් කෙනෙක්. ඒ මනුසයාගේ දැන් ඇවිදිට බෑ මෙතනින් පහල පන නෑ. බාතරූම් එක ඒ මොගක් කරරි ආණ්ඩ ගිහිල්ල වැදිල කකුල නිය පොත්ත ගැලවුණාහ දැන් නිය පොත්ත ගැලවිලා හොම එල්ලිලා පොඩි කෑල්ලකින් සම්බන්ධ. මේකා මොකොද කරන්නේ ඉඳගන්න අර නිය පොත්ත මෙහෙම 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 මෙහම කළ ටුක් ගල ගලන මේ ලේ ගල නවාරිද අපිට බලන් හිටියම කලාන්තේ මේ යකා මේක කරගොල කරගොල්ලා කරගොල එ එහෙම බලපුම හරි පුදුමයි ඒ කොහොම දී කරීම කියලාරිද දැනෙන් නෑ මිලෝ දෙයක් මෙන්න මෙතනින් මොකක් කැඩිලද සුසුම්නාව කැඩිලා තේරුණාද තුවාලෙත් තියෙනවා ලේත් එෙන ඔක්කොම වෙනවා හැබැයි මොනවෙන්නද මෙන්න මෙච්චර දෙයක්වත් මොනවෙන්නද දැනෙන්න දැ මටෝක ඇත්තර මගේ මුලින් දැක දවස්සල මට පහ ප්‍රහේලිකාව මං අල්පිනෙත් අක්කෙම ඇරන් ඇනල ඇන්ල හිටම් බැලු හරිද මූට ගානක්වත් නෑ උගෙන අනාද අර තුවාලි තියෙන් තැන්ට අල්පිනෙත්තකින් ඇන්න ඔන්න ඔන්න බලා ඒක මට හිතන් මොදන්න ඔවුලන් හිතා ගැනල මට නිකින් හරි ප්‍රහේලිකාවක් හිතා යකු එකම වෙන්න කොහොමද ඩිස්කනෙක් වෙලා ඒකන මෙතන ඉඳං ආවේගේ එනවා මෙහෙම මෙතැන්ට එනකං එනවා කොතෙන්ට යන්න ඇද මෙතනින් උට්ට යන්න එහෙනම් වේදනාව තේරුම් ගන්න නං ආවේගේ කොතෙන්ට යන්ඩෝනිද මොලේට යන්ඩෝනි ආවේගය විග්‍රහ කල්ලා වේදනාව හඳුනා ගැන්න මොකෙන්ද මෝලින් ඒනං ඕගොල්ලන්ට මේ පාත්තක ඔහොම්මම තියෙද්දී ඔහොම්මම තියෙද්දී වේදනාව මොලේ විසින් හඳුනා ගැන්න නැතුව ඉන්ඩ බැයිද කියනද තේරනද ගොලන්ට මේ පාත්තක ඔහොම්මම තියෙද්දී මොලේට ආවට පස්සේ වේදනාව විග්‍රහ කරන්න නැතුව ඉන්න බැයිද ට්‍රේනිං කලොත් පුළුවන් ට්‍රේනිං කලොත් පුළුවන් ඒකට ලොකු ට්‍රේනිං එකත්තියන්න හැරි ඒකට කියනවා වේදනානුස්සති භාවනාව කියලා සමහර ඇඉන්න ඔය වනගතව ඉන්න ඇය වේදනානුස්සති පුරුදු කරපු ඇය ඒගොල්ලන්ට හිරිවට්ටන්නේ නැතුව සිහි නැති කරන්න නැතුව මේ නිය පොත්තක් ගැලව්ව හැකි වෙන කෙනෙකුට කියනවා ගලවන්න නියපුත්තු ගලවන්නකි ගලවන්ඩ යවම ඉන්න කෑගහන්නේ දඟලන්නේ අපිටත් එහෙම හිටියකි ඔන්න හෝකරක ඒ හෝකොත්ත ඔය ආමාන්‍ය දිර ඕමින් ඕමින් එහෙම පුළුවන්කමත් තියෙනවා දැන් අපිට හරි ප්‍රහේලිකා වන්නේ මුගේ ස්නායු නැද්ද එහෙම ප්‍රශ්නයනවන්නේ එහෙම නෙමෙයි වෙන්නේ මෙතන ඉඳම් මේ ආවේගේ ඔහෝම ඇවිල්ල සුසුම්නාවත් හොඳට තියෙනවන හොම ඇවිල මොලේට එනකම් එනවා හරිද මොලේ විසින් ඒක මොනවා කරන්න ඇද අල්ල ගැන්න එක වේදනාවක් විදිහට විග්‍රහ කරන්න කොහොම දෙක කරන්නේ මනස මගින් මනස මගින් ඒක විග්‍රහ කරන එක මොනා කරන්නද නවත්තනවා ඒක ඉතිං ඔය මේ හෙට වෙනකොට පුරුදු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඕගොල්ලොයි අපි ඔබ සහ මම මොන වගේ ඇයද එහෙම මුකුත් දියුණු කරගත්තෑ නෙමෙයි මොන ඇද සාමාන්‍ය අය අපිට නිය පොත්තක් ගලවන්ඩ ඕන්න නිය පොත්ත කපන්ඩ ගිහින් වැඩිපුර කැපුුණ හමත් මුන්නේ අරියාමාරුයි ඇද ඒකන ඒතින් අපි සාමාන්‍යය නිසා හැබැ අපිටත් පුළුවන් ඕයි නම් මොනා කරන්නද සෑහෙන උත්සාහයක් ඇරගෙන අනිත් වැඩ නවත්තලා ඔව් ඒ ගැනම ට්‍රේනිං කල්ලා එහම තත්ත්වකට එන්ඩත් පුළුවන් මෙම එක එක්කෙනගේ ජීවිතයේ බලාපොරොත්තු වෙනස් දැන් සමහරයගේ ජීවිතය එකම බලාපොරොත්තු ඇඟ හදාගන්න එක සමහරයගේ ජීවිතය එකම බලාපොරොත්තු රැවුලවවා ගන්න එක එක එක්කෙනාගේ ජීවිතයේ බලාපොරොත්තු සහ අරමුණු වෙනස් සමහරයින්නවා මුළු ජීවිතයම කැප කරන්නේ මොකක් වෙනුවෙන්ද රැවුල වෙනුවෙන් රැවුල දිගට හදාගන්න පැදලි පව් කියලා තිදින එක වෙලාවකටාරි මොනවා කරන්න එක එක්කෙනගේ ජීවිතය බලාපොරොත්තු වල හැටි පැදලි සමහරයට ඕන මෙහෙම අර මෙහෙම මුළු ජීවිතයම කැප කරන්නේ මොකක් වෙනුවෙන්ද ඒ වෙනුවෙන් කන ඒවා පාලනය කරලා දුක් විඳලා හයියෝ එහෙම සෑහෙන අවුරුදු ගානස් තිස්සේ ට්‍රයි කරලා ඒ බලාපොරොත්තු වෙන තත්ත්වයට ආව හැකි සෑහෙන දඟලන්න ඕනේ අනිත් වැඩ ඔක්කොම නවත්තන්න ඕනේ ඒ වෙනුවෙන්ම ෆෝකස් වෙන්න ඕනේ ඒ එක්කෙනෙක් බලාපොරොත්තුවක් ජීවිතය තව කෙනෙක්ගේ මෙහෙමයි තව කෙනෙකුට ඒව ඔක්කෝම නවත්තලා මොකද කරන්නේ මට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕනි කියලා ඒකටම ෆෝකස් වෙලා ඒක පස්සෙම යන ඒක එක එක්කෙනගේ හැටි ඉතින්
ඒකෙ මන් දන්නේ නෑ හොඳ එක මොකක්ද නරක එක මොකක්ද කියලා කියන්න. එක එක්කෙනා ජීවිතයේ අර්ථ දක්ව ගන්න හැටි පැහැදිලිද? ඒක කෙනෙකුට ඕනි සමහර වෙලාවට හොඳට ගිටාර් එක ප්ලේ කරන්න පුළුවන් විදිහේ ඒකේ උප්පරින්මට ගිහිල්ලා ඒකේ විශේෂඥයෙක් වෙන්න. ඒ එයාගේ ජීවිතේ මොකද්ද ඉලක්කය? ඔබට හම්බෙන්නේ නැද්ද එහෙම අය? එක එක අය ඉන්නවා එක එක ඉලක්කවල ඉන්නවා. සමහර වෙලාවට ඒ වගේ ඉලක්කයක් තියෙන උන් මේ පන්තියත් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. හරිද? උගේ ඉලක්කය මේ ප්‍රතිශක්තිකරණය නම් මන ඒව පාඩම් කළ මේ ගමන යන එක නෙමෙයි. ඌ වෙන ලෝකෙක ඉන්නේ. මේ නිකන් ආතල් එකට ඇවිත් ඉන්නේ. පැහැදිලිද ඒක? ඒක තමයි. එක එක්කෙනාගේ අරමුණු වෙනස්. අර එක තැනක කියන්නේ මෙහෙම, මම ඔබට කලින් කියලා ඇති, කෙටියෙන් මෙහෙමයි. හරි, මේ වගේ ලොකු ගඟක් තියෙනවා. මේ කාලේ නෙමෙයි, බුදුහාමුදුරු හිටපු කාලේ. මේ ගඟෙන් එහා පැත්තේ යන්න තියෙන පාලම් පාරුව කියලා එකක් අහලා තියෙනවද? ඔන්න ඔහොම ගහලා තින්නේ ඔහොම. ඈ, අර කීප දෙනෙක් නැග්ගවගෙන එහා පැත්තේ යන්නේ. එතන මේ පාලම් පාරුව මෙහෙ තිබුණේ. හොඳේ, එයා කට්ටිය බස්සන්න ගිනිහිල්ලා. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම මෙතනින් එහා පැත්තට මෙතනින් නම් මෙතෙන්ට ගිනිහින් දාන්න මේ රුපියලක් විතර වගේ ගන්නවා එක්කෙනෙක්ගෙන්. මේක මෙයාගේ ජොබ් එක එකනේ. හරි, ඉතින් දැන් මේ බුදුහාමුදුරුවෝයි තව හාමුදුරුවෝ ගට්ටියකුයි මෙතෙන්ට ආවා. දැන් එහා පැත්තට යන්න ඕනේ. මේ පාලම් පාරුව මෙතන තියෙන්නේ. දැන් ඉතින් එයාට මේක අර සෙනඟ පටවගෙන මෙහෙට ඇවිල්ලා යනකම් ඉන්න එපා. මේ කට්ටිය ඉන්නවෝ. හරි, ආවා බමුණෙක්. බමුණෙක් ආවා. හොඳේ, මේ කට්ටිය දැන් ගොඩක් වෙලා හිටියටත් පස්සේ බමුණෙක් ආවා. ඔළුවේ ගැට ගහගෙන තියෙන ජටාව රෙද්ද එක දිග ඇරියා. ඒකට මැතුරුවා එළුව වතුරේ නැග්ගා. ඒක උට්ට ටූස් ගාලා ගියා. හැම ගියා ඒක මෙයා කළා. ආයේ ඔළුවේ ගැට ගහගත්ත ගියා. අනේ දැන් බුදුහාමුදුරුයි හාමුදුරු ටිකයි මෙතන ඉන්නවා. හරි, මේක එනකන් ඉන්නවා. ඉතින් ආවට පස්සේ ඒක නැගලා එයා පැත්තට ගිහිල්ලා ගියා. දැන් ඔක්කොම ඉවර වෙලා පන්සලට ගියාට පස්සේ දැන් අර අනිත් පොඩි පොඩි හාමුදුරු අතර කසු කුසු. ඇයි අපි නිකන් නෝන්ඩි වුණානේ? මේ කට්ටිය අතර පොඩි කසු කුසුවක් හරි. අර අපි බමුණට නෝන්ඩි වුණානේ. යකෝ, බමුණ ඇවිල්ලා ශ්‍රිස් කාලා ගියානේ. දැන් මේ කසුකුසු ඔහොම ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට ගිහිල්ලා ඊට පස්සේ ඕන බුදු හාමුදුරන්ට ගියා. ගියාපුවාම කිව්වා, ඒ බමුණගේ වයස කොච්චරක් විතර ඇද්ද? අවුරුදු 80ක් විතර ඇති. ඒ බමුණ තමන්ගේ මුළු ජීවිත කාලයම දඟලලා 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 ලබාගත්ත හැකියාව ඔච්චරයි. ඒකේ වටිනාකම කීයද? අපි ඔයගොඩ කරන්න එක්කෙනෙක්ගෙන් කීයක් ගත්තද? රුපියලයි. රුපියලක් වගේ ගානකට එර්දි පාණ්ඩයන්ට හොඳ නැහැ. රුපියලට දෙකට එර්දි පාණ්ඩ එපා. ඒක හොඳ පණිවිඩයක් ඈ. පැහැදිලිද? අතන තියෙනවා තව පණිවිඩයක්. ඒ බමුණ අවුරුදු 80ක් වෙනකන් ජීවිතේ මුළු ජීවිතේම කැප කළ ලබාගත් එකේ වටිනාකම රුපියලයි. ඒක අපිට ෂෝ එකක් වගේ පෙන්නුවා. එච්චරයි. එර්දි පාණ්ඩ ඕන තැන්වලත් ඒක නොකර ඉන්නත් එපා. ඕගොල්ලන්ට කවදා හරි දවසක එර්දි පාණ්ඩ වුණොත් ඒක නෝගන්ගේ හැකියාව පෙන්වන්න ඕනෙනොත්, එර්දි නෙමෙයි මොනවා හරි හැකියාව පෙන්වන්න ඕනෙනොත්, ඔබේ හැකියාව පිළිබඳ වැඩිපුරම විශ්වාස කරන්නේ නැත්තේ කවුද කියලා කියන්න මට. ඔබට යම් මොකක් හරි හැකියාවක් තියෙනවා කියලා දැන් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා ඔබ මට දවසක තව අවුරුදු 10කින් 15කින් විතර ඇවිල්ලා කියනවා සර් මට ඕනේ මේ නර්ව් එක පෙරිමයිසියම එපිමයිසියම කපලා මහන්න පුළුවන් කිව්වොත් මේ මම ඒක පිළිගන්නවද නැද්ද? මම පිළිගන්නවා. මම දන්නවා ඉතින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක්, ඔබට ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි ඔබ පිළිගන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ඒ තමයි නෑදෑයෝ.